ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය. ඇතරම බුද්ධික පතිරණ නියෝජමත්තුව මහිතන් බොහොම කෙටි කාලයක් තමයි තනතුරේ අවසානයේද ඒ සිදුවීමත් එක්ක උනේ. නමුත් අපි විශේෂයෙන් පාරිභෝගික සේවා අධිකාරිය සමග, ඒ වගේම බුද්ධික පතිරණ නියෝජමත්තුමා සමග ඊට පස්සේ එතුමා ඇමතු වුණා. ඒ කාල සීමාව තුළ මේ සම්බන්ධ ඉතා කිට්ටුවෙන් වැඩ කළා. ඒ හරහා තමයි මං හිතන්නේ ওই විද්වත් කමිටු වාර්තාව ගැන මං හිතන්නේ වෛද්‍ය ප්‍රසාද රණවීර මහත්මයා මේ සම්පූර්ණයෙන් පැහැදිලි කළා. ඒ විද්වත් කමිටු වාර්තාව සකස් වීමේදී ඒකට අවශ්‍ය කරන තාක්ෂණික මඟ පෙන්වීම ලබා දෙන්න අවශ්‍ය කරන විශේෂක්ති දැනුම ගන්න අවශ්‍ය කරන බොහොම කිට්ටු සම්බන්ධයක් සම්බන්ධීකරණයක් රජයේ වෛද්‍යාරින් සංග විදිහට අපිට දෙන්න පුළුවන් දායකත්වයෙන් දෙන්න ලබා දුන්නා. ඒකේ ප්‍රතිඵල විදිහට තමයි අද දවසේ මේ කතිකාව ඇති වෙලා තියෙන්නේ. එනිසා මේ ජනවාරි 20 වෙනිදා මේ වැඩපිළිවෙල කතා කරනකොටත් එතෙන්දිත් අපි බුද්ධික පතිරණ එතකොට දැන් අද විපක්ෂයේ മന്ത്രിතුමෙක් එතුමත් සමග සාකච්ඡා කළා. එතුමා මේ සම්බන්ධ විශේෂ උනන්දුවක් දක්වපු ඉඳලා. එතකොට එතුමා දක්වපු මේ උනන්දුවේ ප්‍රතිඵල විදිහට තමයි පාරිභෝගික සේවා අධිකාරියේ වාර්තාව පාර්ලිමේන්තුව ඇතුලේ වාර්ත මේක සභාගත කළාද නීත්‍යානුකූල ලියවිල්ලක් බවට පත් වෙලා තියෙනවා. ඒක මේ රජයේ වෛද්‍යාරින් සංගමයේවත් වෙන කවුරුවත් හදපු එකක් නෙමෙයි, රජයේ ආයතනයක් විසින් හදපු ලියවිල්ලක්. ඒක අද නීත්‍යානුකූල ලියවිල්ලක්. ඒතර ඒ හරහා එලිදරව් කියලා තියෙන කාරණා කාටවත් බැහැර කරන්න බෑ. අපි මෙච්චර දවසක් කියපු කාරණා තමයි පාරිභෝගික සේවා අධිකාරිය සනාථ කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේ අවුරුදු ගානක් තිස්සේ ඔබ කියපු විදිහට මේක සටහන් කරනවා. නමුත් ප්‍රතිඵල නැතුවා නෙමෙයි. ප්‍රතිඵල තියෙනවා. ප්‍රතිඵල තියෙන හින්දා තමයි අද මේ සමාජ කතිකාවත ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි ගත්තාම කිරිපිටි සමාගම් වලට තමන්ගේ අපි කිරිපිටි සමාගම් විශේෂයෙන්ම ආනයින කිරිපිටි සමාගම් තමන්ගේ වාර්ෂික අයවැය තුල විශේෂයෙන් මේකේ මේ ප්‍රචාරණ කටයුතු සඳහා මුදලක් යොදවනවානේ. දැන් අපිට ආරංචි වෙනවා දැන් මේ අපි මේ කරන දැනුවත් වීමුත් එක්ක තමන්ගේ ප්‍රචාරක වියදම් 10 ගුණයකින් විතර වැඩි කරලා තියෙනවා. ඒ අයට දැන් මේ ලාභයේ පැත්තකින් තියලා ප්‍රචාරණය කරන්න. ඒ කියන්නේ සමහර ක්‍රිකට් ක්‍රීඩකයෝ දාලා ඒ ක්‍රිකට් ක්‍රීඩකයෝ තමන් ක්‍රීඩා කළා තමන් ඒ ලබාගත් තමන්ගේ චරිතේ වටා ගොඩනගාගත් කීර්ති නාමය සල්ලි වලට මුදල් වලට ඒ අය මිලදී අරගෙන දැන් ආරාධනා කරනවා ඒ රටට ගිහිල්ලා බලලා එන්න කියලා තරඟ පවත්තන්. මේ වගේ සෙල්ලම් ගොඩක් ඒ අයට දාන්න වෙලා තියෙන අපි කරපු සරණ ප්‍රතිඵලත් එක්ක. ඒ නිසා අපි බොහොම සරල ප්‍රශ්න කිහිපයක් ඇහුවේ. මම හිතන්නේ වෛද්‍ය ප්‍රසාද් නායවීර මහත්තයා ඒක කිව්වා. අපි යා ප්‍රශ්න වලට උත්තර දෙන්න මේ කවුරු කිසිම සමාගමක් මේ වෙනකන් ඉදිරිපත් වෙලා නැහැ. විශේෂයෙන්ම ලදරු කිරිපිටි සම්බන්ධයෙන් ලේබල් එක අපි පෙන්නලා කිව්වා. මේ පාම් ඔයිල් තියෙනවා කියලා ලේබල් එකේම ගහලා තියෙද්දි අය රවට්ටන්නේ. එතකොට ඒක ගැන උත්තරයක් නැහැ. අනිත් පැත්තෙන් එයාගේ සමාගම් වල වෙබ් අඩවි වලම තියෙන කතා ගැන අපි ඇහුවා. ඒකට උත්තරයක් නැහැ. අපි ඇහුවා නව ශ්‍රීලන්තයේ නිෂ්පාදනය කරන සමස්ත කිරි ප්‍රමාණය, දියර කිරි ප්‍රමාණය 99.5%ක්ම නව ශ්‍රීලන්ත රටේ පුරවැසියෝ බොනවනම් ඉතුරු වෙන්නේ 0.95%. ලංකාව, චීනය, ඇල්ජීරියා වගේ රටවල් ගන්න මෙට්‍රික් ටොන් 1000 ගණක් අවුරුදු පතා ඒ අදාළ රටේ නව ශ්‍රීලන්තයෙන් කිරිපිටි හදලා යනවා. ඒතර ඒ කිරිපිටි හදන්නේ මේ 0.95%ද? නෑ. එහෙමනම් අපි අහුවා නව ශ්‍රීලන්තයේ මොකටද ඇමරිකා එක්සත් ජනපදයෙන් මෙට්‍රික් ටොන් 100 ගණක් કૃත්‍රිම ලැක්ටෝස් ආනයනය කරන්නේ. ලැක්ටෝස් කියන්නේ කිරිසීනි. ඒ අයගේ වෙබ් අඩවියේම කියනවා අඩු මිලට දෙන්න පාම් ඔයිල් එකතු කරන්න ඕන කියලා. එමනම් ඇයි කොයි රටටද ඒව යවන්නේ? ඒකටවත් උත්තර නැතුව අද දවසේ ප්‍රචාරණය විතරක් වැඩි කරලා මේ රටේ ජනතාව ගොනාට අන්දන්න කිරිපිටි සමාගම් උත්සාහ කරනවා නම් ඒ උත්සාහයට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ සටන අපි ඉස්සරහට ගෙනියන්නේ. කිරිපිටි විතරක් නෙමෙයි අපි එතනින් එහාට ගිහිල්ලා මේ රටේ ආහාර සංස්කෘතිය අපේ රටට ගැළපෙන ආහාර සංස්කෘතියක් බවට පත් කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. එතෙන්දී විශේෂයෙන්ම අපි යෝජනා කරලා තියෙනවා ෆුඩ් සර්ටිෆිකේෂන් ඔතෝරිටි එකක්. ඒ කියන්නේ මේ රටේ ජනතාවට වසවිසෙන් තොරව සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා ආහාර සහතික කරන්න පුළුවන් අධිකාරියක්. පාර්ලිමේන්තු පනතකින් වෙන්න පුළුවන්. ඒ හරහා ස්ථාපිත කළා මේ රටේ ජනතාවට විශ්වාසයක් ඇතුව කැම්බීම කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරන්න අවශ්‍ය කරන වටපිටාව හදාන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලලා තියෙනවා. ඒකට අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යනවා. ඒ නිසා මේ කිරිපිටි කියන්නේ ඒක කෑල්ලක් විතරයි. මේ සටන අපි ඉස්සරහට අරයි යනවා. ඒකේදී බුද්ධක පතර නැමතුමාද දැන් ඉන්න නැමතුමාද කියලා පුද්ගලය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. සහයෝගය දෙන ඕන කෙනෙක් අප වැඩ කරන්න ලෑස්ති. ඔබතුමා මේ සඳහා කර පැහැදිලිව මේ ප්‍රචාරණය සඳහා ඉදිරිපත් වෙන ක්‍රීඩකයෝ කියන්නේ
ඉස්රාලයේ ප්‍රබල ගණයේ පීඩකයෝ යටින් පහතින් එන බන්දුව තම උගින් ගෙනිහිල්ලා පීඩා මණ්ඩපයටත් එහා පැත්තට තල්ලු කරලා. ඒක හරි. පැය 8ක් අකණ්ඩව පීඩා කරන දැඩි අවුරස්මි. ෂා. මේ වගේ අය පිරිපිටි බීලා නම් මෙහෙම කරන්නේ. අපිත් බිව්වා නම් හොඳයි කියලා හිතෙන ඔනේ ජනතාව. ඒක පිළිගන්නවා. මම හිතන්නේ මම උත්තර දෙන්න ඕනේ ඔබතුමා ප්‍රශ්නෙට උත්තරේ කිව්වා. මේ ඒක තමයි ඒ අයගේ අවශ්‍යතාවය. එතකොට ඒ ප්‍රචාරක වියදම් වැඩි කිරීම හරහා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ජනතාව මේකට ඇන්දෙයි කියලා. එතකොට ජනතාව මෝඩය නෙමෙයි. ඒ හින්දා තමයි ඒ අයගේ මේ වෙනකොට මේ ඒ අයගේ අලවිය පහළ වැටලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන් අපි රජයට යෝජනා කරන්නේ මේකේ ආර්ථිකමය පැත්ත එක පැත්තකින්, සෞඛ්‍යමය පැත්ත තව පැත්තකින්. මේ දෙකම සලකලා රටට ගැළපෙන අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්, අපේ රටේ ධෛර්යමත් කරන්න පුළුවන්, අපේ රටේ ජනතාවට හොඳට දෙන්න පුළුවන් දේ තියෙද්දී පිටරටට අපි සල්ලි යවන්නේ මොකද කියන එක ආර්ථිකමය පැත්ත. දෙවෙනි පැත්ත තමයි සෞඛ්‍යමය වශයෙන් අපිට අත්‍යවශ්‍ය නොවන දෙයක් වෙනුවෙන් අපි මෙච්චර වියදම් කරන්නේ මොකද? ඒ කාරණා සියල්ල බලලා නිවැරදි තීරණේ ගන්න කියන එක. එහෙම දැන් වෛද්‍යුරු කරන ප්‍රගමනේ මේ අපි දෙන උපදෙස් තමයි විවිතර ගන්න එක. විතර ගාවත් කොලෙස්ටරෝල් නැගින. පොල්තෙල් මේ දොස්තර පොල්තෙල් හොඳ නැහැ. කාලෙකට පොල්තෙල් හොඳයි කියන. පිටි ඔ සීනි නැගින. දැන් මෙහෙම මේ කියන්නේ යම් කිසි දර්ශක දිහා බලන මිස අපේ ලංකාවේ මිනිසුන් හෝ සත්තුෝ අරගෙන පරිේෂණ කරනවාද මේ මේ කණ්ඩායම් දෙකක් අතර කිරිපිටි දීලා බලනවා නොදී බලනවා පොල්තෙන් දීලා බලනවා නොදී බලනවා බලන්න පුළුවන් කොලෙස්ටරෝල් වැඩි වෙනවද නැද්ද කියලා එහෙම කරන්නේ නැද පරිේෂණ කරනවා දැන් ඔබ අහන ප්‍රශ්නේ හරි ඒ කියන්නේ මේ විද්‍යාත්මක පරිේෂණ හරහා මේක තහවුරුන. ඒතකොට ලංකාවේත් එහෙම යම් මට්ටමකින් වෙන උදාහරණ විදිහට ITI ආයතනය ඒ විදිහට මේ 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 සම්බන්ධ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් වෙන වෙනම විශ්ලේෂණය කළා එයාගේ වාර්තා ඉදිරි. නමුත් ඔබ ඕන අහන ප්‍රශ්නෙට පොදු උත්තරේ තමයි අද වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සම්බන්ධයෙන් ලෝකේ පුරා පිළිගත් ආයතන ඇමරිකා එක්සත් ජනපදයේ මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රධානම ආයතන ඇතුළුව ලෝකේ පරීක්ෂණ කළා අද වෙනකොට හොයාගෙන තියෙනවා මේ බෝනවන රෝග වසංගත තත්ත්වයක් අපි කතා කරනවා දියවැඩියා වැඩිනවා ඒක ආයි පරීක්ෂණ කරන්න දෙයක් නැහැ අපි සමාජයට බැස්සට පස්සේ අපි දකිනවානේ අපේ තාත්තලගේ પરම්පරාව අපේ සීයලගේ પરම්පරාව ගත්තාම අපේ પરම්පරාව අපේ දරුවන්ගේ પરම්පරාවට මොකද්ද වෙන්නේ කියලා අපි දකිනවානේ ඒත් ඒ අය මේ සඳහා බලපාන එකම ප්‍රධානම හේතුව මොකද්ද කියලා හොයාගත්තාම ආහාර රටාව තමයි හොය හේතුව විදිහට හොයාගෙන තියෙන්නේ ඒක විද්‍යාත්මක ඔප් වෙලා හමාරයි ඒත් ආහාර රටාව ගත්තාම ඒතර මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලාත් ඒගොල්ලෝ හොයාගෙන ඉවරයි ඒ අය යෝජනා කරන්නේ අදාළ රටේ අපි නම් ශ්‍රී ලංකාවේ අපි ශ්‍රී ලාංකිකයෝ. එතකොට අපේ රටේ පාරම්පරික ආවේනික ස්වභාවික ආහාර රටාවට යාම තමයි එකම විසඳුම. Breaking.lk okay.